විදර්ශනා රාත්‍රිය පින් සිතින් අරමුණු සහිතව සිද්ධ කළ පුණ්‍ය ක්‍රියා දාමයක කූට ප්‍රාප්තිය. අද වස්පවාරණය වන දවස උත්තම මහා සංඝරත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර රත්නය මහා සංඝරත්නය වස්පවාරණය කරන දවස චීවර මාසය අදින් ආරඹෙනවා. ඉතින් අද දවස ගිහි පැවදි දෙපාර්ශවයටම ඉතාමත් වැදගත් පුණ්‍යවන්ත දවසක් වප්පුන් පොහෝ දිනය. මේ මාසයේ පුරාවටම මහා සංඝරත්නය වෙනුවෙන් කැපවුණු උන්වහන්සේලා වෙනුවෙන් සිව්පසෙන් අප උපස්ථාන කළ ඔබත් අද පෙහෙවස් සමාදන් වෙලා ඔබේ ශීලය තව තවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නා වූ දවස. ඉතින් මේතරම් උතුම් දවසක පිනින් බර වුණු දවසක අපි ඔබට ආරාධනා කරනවා විදර්ශනා රාත්‍රියට එන හැටියට. අද විදර්ශනා රාත්‍රියේදී ඔබට ධර්මය පැහැදිලි කරන්නේ මහරහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේව ගෞරවයෙන් සිහිපත් කරමින් නමස්කාර කරමින් අපි උන්වහන්සේට ආරාධනා කරමු මේ විදර්ශනා රාත්‍රියේදී අප සියලු දෙනා වෙනුවෙන්ම ධර්මය දේශනා කරන හැටියට. අවසරයි ස්වාමින් වහන්ස. පින්වතුනි, අද වප් පුරපසළොස්වක පොය දවසේ පින්වතුන්ලා මේ සුන්දර රාත්‍රියේදී සිරස ගුවන් ඉදිරි ඉදිරියේ වාඩි වෙලා දැන් මේ සූදානම් වෙන්නේ මේ රාත්‍රිය සුන්දර විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න. පින්වතුනි, අද දවස බෞද්ධ ජනතාවට වගේම පැවිදි අපිටත් සුවිශේෂී දවසක්. පසුගිය තුන් මාසයේ පුරාවට ඒ උතුම් වස්සීලයන් සමාදන් වෙලා වස් පවාරණයන් සිද්ධ කරගන්නා වූ දවස බවට පොහේ බවට මේ පොහය පත් වෙලා තියෙනවා. පින්වතුන්ලා සියලු දෙනාම පසුගිය මාස තුන පුරාවට තම තමන්ගේ ගමේ නගරේ පන්සල් වලට ආරණ්‍ය වලට යොමු වෙලා ඒ වස් ආරාධනාවන් සිද්ධ කරලා මාස තුන පුරාවට බෝධි පූජාමය පින්කම්, දානමය පින්කම්, ධර්මදේශනාමය පින්කම් සිද්ධ කරලා අප්‍රමාණ වූ කුසල් ධර්මයක් ජීවිතය තුළට එකතු කරගත්තා වූ කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවි ගිය තුන් මාසයේ පින්තුනි. දැන් පින්වතුන්ලා සූදානම් වෙන්නේ චීවර මාසය ගත කරන්න. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ මුලින්ම තමන් මේ ගෙවා දැමුවා වූ මේ වස් තුන් මාසය, ඒ වස් ආරාධනා කරලා ඒ කටයුතු කළා වූ තුන් මාසය තුළ පින්වතුන්ලා ඒ කටයුතු සිද්ධ කළේ චතුරාර්ය සත්‍ය ධර්මයන් වැඩෙන ආකාරයටද කියන කාරණය නැවත නුවණින් සල්කා බලන්න පින්වතුනි. පින්වතුන්ලා මේ පින්කම සිද්ධ කරද්දී නිරතුරුවම තෘෂ්ණාව වැඩෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිසාවට නම් මේ පින්කම් සිද්ධ කරගත්තේ පින්තුනි අපි තුල කවදාක්වත් සම්මා ආරෂ්ඨාංගික මාර්ගය වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම පසුගිය තුන් මාසයේ තුල හිත යොමු කරලා බලන්න ඒ තුන් මාසයේ පුරාවට ඔබේ ඒ වස් පින්කම තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවෙන දුක හඳුනගත්ත, දුකට හේතුව තෘෂ්ණාවයයි හඳුනගත්ත, දුක නැති කිරීමට නම් තෘෂ්ණාව නැති කළ යුතුයි කියන කාරණය හඳුනගත්ත, ඒ නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා හඳුනගත්තා වූ සුන්දර වස්සානයක්ද ඔබ පසුගිය තුන් මාසයේ තුල ගත කළේ කියලා පින්වතුනි පින්කම් කරමි. දැන් ඔබ වස්සානයේ නිමා වුණ මොහොතේ ඒ සුන්දර චීවර මාසයේ උදා වෙලා වස් පින්කම් සිද්ධ කරන කාලවකවානුවේදී පින්වතුන්ලා දක්ෂ වෙන්න තමන් කරගත්තා වූ පින්කම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් කරගත්තා වූ පින්කම් සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්, සීලයට අදාළ ධර්මතාවයන්, සමාධියට අදාළ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ධර්මතාවයන් තුළින් වැඩුණා වූ ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රයෝගී කරගෙන ඔබට මේ මොහොතේ පින්වතුනි සුන්දර
සම්මා සමාධිමත් හිතක් ඇති වෙලා තියෙනවාද කියන කාරණය ඔබ තුලින් ඔබ දකින්න දක්ෂ වෙන්න. ඔබ මේ සුන්දර වස්සානේ වස් ආරාධනාවන් සිද්ධ කරලා ඒ පින්කම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් සිද්ධ කරගත්තා නම් ඔබ කළා වූ සෑම පින්කමක්ම උතුම් සම්මා වායාමයක් බවට පත් වෙන පින්කමක් බවට පත් කරගත්තා නම් අනිවාර්යයෙන්ම පින්තුණි මේ මොහොතේ ඔබ තුල සම්මා සතියක් සම්මා සමාධිමත් හිතක් ඇති වෙලා තියෙන්න ඕනේ. ඔබ දෙස ඔබ බලන්න. ඔබ තුල සම්මා සතිය සම්මා සමාධිය දුර්වල නම් පංච නීවරණ සහිත සිතක් නම් මේ වස්සානේ ගෙවි යන මොහොතේ ඔබ තුල තියෙන්නේ ඉන්න අදහස් වෙන්නේ පින්තුණි මේ වස්සානේ පුරාවට ඔබ කරගත්තා වූ සම්මා වායාමයන් ඊට ඉහළින් තියෙන මාර්ගංග වලින් පෝෂණය වීමක් සිද්ධ වෙලා නැහැ. සීලේ දුර්වලතාවයන් තියෙන්න පුළුවන්, සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. ඒ නිසාම පින්වතුනි සම්මා සමාධියේ දුර්වලතාවයන් සකස් වෙනවා. ඒ නිසා ඔබ නිරතුරුවම දකින්න අපිට පේනවා සමාජයේ දෙස බැලුවාම රට තුල අප්‍රමාණ ආර්ථික ප්‍රශ්න තියෙනවා. දේශපාලනික ප්‍රශ්න තියෙනවා. ජනතාවගේ සිත් විසිරීලා තියෙන පංච නීවරණ වලට ගොඩාක් ඉඩකඩ යොමු වෙලා තියෙන ජනතාව විසිස්සතන් තුනේ. ඒ නිසාම පින්තුනි අපි නිරතුරුවම හොඳින් සතිය සිහිය පිහිටවා ගත යුතුයි. සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව මේ සෑම ප්‍රශ්නයක්ම විග්‍රහ කරගන්න දක්ෂ විය යුතුයි. මොකද මේ වස්සානේ තුල මොන ප්‍රශ්න අපි ඉදිරියට ආවත් ඔබට ඒ වස්සානේ කටයුතු සිදු කර ගැනීමේදී මොනෑම් බාධාවක් ආවත් පින්තුනි මොනම හේතුවක් නිසාවත් ඒ බාධාවන් ඔබ මමේ කියලා ගන්න එපා. ඒ බාධාවන් මගේ කියලා ගන්න එපා. ඒ බාධාවන් මගේ ආත්මය කියලා ගන්න එපා. ඒ සෑම බාධාවක්ම කර්මය කර්මඵල විශ්වාසයට දමලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔබට සමහර විට මේ මොහොතේ වස්පින්කම් සිදු කර ගන්න ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ නිසාම යම් යම් ගැටළු සහගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ නිසාම අප්‍රමාණ පංච නීවරණ සිත තුළ ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ සෑම ප්‍රශ්නයකටම වගකීමක් ඉන්න අපි මතුනේ. ඒ වගකීම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන්ම අපි සිදු කරගත්තා වූ අකුසල් සංස්කාර. ඒ නිසා පින්තුනේ මේ සුන්දර වස්සානේ ගෙවි යන අද දවසෙන් පසුව ආරම්භ වෙන ඒ සුන්දර චීවර මාසය තුල පින්කම් සිදු කර ගැනීමේදී ඒ වගේම ගෙවි ගියා වූ වස්තු මාසය තුල යම් බාධාවක් යම් ගැටලුවක් යම් හිතමනාපයක් ඇති වුණා නම් කරුණා කරලා ඒවා මමයේ මගේ කියලා ඔබ ගන්න යන්න එපා. හැම වෙලාවම ඔබ ඒ සියලු ධර්මතාවයන් කර්මය කර්මඵල විශ්වාසයෙන් බාර දෙන්න. සංසාරයේ මම කරගත්තා වූ අකුසල් සංස්කාරයන් නිසාමයි මට මේ සිත් වේදනාව, මේ ආර්ථික ප්‍රශ්න, මේ බාධාවන් මතුනේ කියන කාරණය දකිමින් පින්වතුල්ලා දක්ෂ විය යුතුයි. ඒ පංච නීවරණ වැඩෙන හිත පින්වතුනේ සප්තබොධ්ජංගයන් වැඩෙන හිතක් බවට පත් කරගන්න. ඒසා කුමන බාධාවක් ආවත් ඔබට දැන් වස්පින්කම් වලදී පිළිකරක් ගන්න ගියාම, ආහාරයක් ගන්න ගියාම, දානෙට කලමනාවක් ගන්න ගියාම පින්වතුනි ඒවැයි ගණන් අහද්දිම ඔබ තුල පංච නීවරණ ඇති වෙන්න පුළුවන්. පින්වතුනි මේ මාර ධර්මයන්ට යට වෙන්න එපා. මේ දාන ධර්මයන්ට යට වෙන්නේ නැතුව සෑම මොහොතකම මේ සියලු දෙයක්ම අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ අපිම සකස් කරගත්තා වූ අකුසල් සංස්කාරයන් කියලා දකිමින් පින්වතුනි නිරතුරුවම පින්වතුන්ලාගේ දැක්ම පිරිසිදු කරගන්න පින්වතුනි. ආත්ම දෘෂ්ටියෙන් බැහැර වෙන්න. මමේ කියලා ගන්න එපා, මගේ කියලා ගන්න එපා, මගේ ආත්මය කියලා ගන්න එපා, සාමීන් වහන්සේ කියලා ගන්න එපා, පොඩි සාමීන් වහන්සේ කියලා ගන්න එපා, අහවල් දායකයා කියලා ගන්න එපා. හැම වෙලාවම පින්වතුනි ආත්මීය දෘෂ්ටිය දුර්වල වෙන ආකාරයෙන් පරිත්‍ය සමුප්පන්නව ඒ ප්‍රශ්න දකින්න. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං. මේ ආදී වශයෙන් ආත්ම දෘෂ්ටිය සිදෙන ආකාරයෙන්, ආත්ම දෘෂ්ටිය දුර්වල වෙන ආකාරයෙන් පින්වතුල්ලාගේ දැක්ම
පිරිසිදු කරගන්න පින්වතුනි. මේ මොහොතේ පින්වතුන්ලාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. බාධාවන් වැඩි වෙන්න ඒ අවස්ථාව අපිට වැඩි පින්වතුනි. ඒ නිසා නිරතුරුවම අපි උත්සාහ ගන්න ඕනේ අපේ දැක්ම පිරිසිදු කරගන්න. අපේ ඉදිරියට එන බාධා වලදී, අපි අකමැති දේවල් වලදී, අපි ඉදිරියට එන ප්‍රශ්න වලදී ඒවා මමේ මගේ එහෙම නැත්නම් තව කෙනෙක්ගේ කියන කාරණේ බැහැර කරලා පින්වතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන මේ විදිහට නිරතුරුවම පින්වතුනි දික්ටි විසුද්ධිය දැක්මේ පිරිසිදු භාවය ඔබ ඇති කරගන්න. දැක්මේ පිරිසිදු භාවය ඔබ ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ තුල චිත්ත විසුද්ධියක් තියෙන්න ඕනේ පින්වතුනි. සිතේ පිරිසිදු භාවයක් තියෙන්න ඕනේ. සමාධිමත් සිතක් ඔබට තියෙන්න ඕනේ. ඔබේ සිත පංච නීවරණයන්ගෙන් ගහන නම් කවදාක්වත් ඔබට දැක්ම පිරිසිදු කරගන්න බැහැ. ඔබේ දෘෂ්ටිය නිවැරදි කරගන්න බැහැ. ඒ වගේම සිතේ පිරිසිදු භාවයක් ඇති වෙන්න නම් සමාධිමත් හිතක් ඇති වෙන්න නම් සීල විසුද්ධිය ඔබ තුල තියෙන්න ඕනේ පින්වතුනි. ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව ඔබ තුල තියෙන්න ඕනේ. ඒ වගේම පින්වතුනි ඉන්ද්‍රිය සංවර සීලය ඔබ තුල තියෙන්න ඕනේ. ප්‍රත්‍වේක්ෂා සීලය ඔබ තුල තියෙන්න ඕනේ. මේ උතුම් සීලයට අදාළ ධර්මයන් තුලින් සකස් වෙන සීල විසුද්ධියයි ඔබ තුල චිත්ත විසුද්ධිය ඇති කරලා දෙන්නේ. ඒ චිත්ත විසුද්ධියයි දික්ටි විසුද්ධිය ඔබ තුලට අරන් එන්න පින්වතුනි. ඒ දික්ටි විසුද්ධියේදී අපි මොන බාධාවන් ආවත් මොන දුක්ඛම් කඩලුව ආවත් මොන ආර්ථික ප්‍රශ්න ආවත් පින්වතුනි ඒ සියල්ල අපි බාර දෙන්නේ පුද්ගල සංඥාවකට නෙමෙයි ආත්මීය සංඥාවකට නෙමෙයි ඒ සියලු ප්‍රශ්න ඒ සියලු බාධක අපි බාර දෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මයට බාර දීලා පින්වතුනි අපි නිරතුරුවම අපේ දැක්ම පිරිසිදු කරගෙන අපි දක්ෂ විය යුතුයි පින්වතුනි මේ උතුම් පින්කම් මාලාව තුළින් නිරතුරුවම සෝවාන් ඵලයට අදාළ උතුම් ධර්මතාවයන් ජීවිතේට එකතු කරගන්න. අපි යම් දවසක උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් නිරතුරුවම ඒ දැක්මෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රයන් අපි ප්‍රහීණ කරන්න ඕන පින්වතුනි. දැක්ම පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි වැරදි දැක්මක් තුලයි නිරතුරුව ජීවත් වෙන්නේ. රූපය මමේ කියලා දකිනවා. රූපය මගේ කියලා දකිනවා. රූපය ආමුදුරුවන්ගේ කියලා දකිනවා. රූපය පොඩි ආමුදුරුවන්ගේ කියලා දකිනවා. රූපය දායක මහත්මයා කියලා දකිනවා. අපි රූපය සතර මහා ධාතුවක් කියලා දකින්නේ නැහැ පින්වතුනි. අපි ගෞරවනීය පන්සලේ ස්වාමින් වහන්සේගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්නේ නැහැ. අහවල් ගමේ පන්සලේ දායක මහත්මයාගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්නේ නැහැ. රූපය තුල මම දකිනවා. රූපය තුල මගේ ආත්මය දකිනවා. රූපය තුල ඔහු දකිනවා. රූපය තුල ඇය දකිනවා. රූපය තුල ගෞරවනීය ස්වාමින් වහන්සේ දකිනවා. මමත්වේ දැඩිභාවයෙන්ම රූපය අපි ගන්නවා. දැක්ම අපිරිසිදු කරගනින්ම දෘෂ්ටි විසුද්ධිය ඇති කරගනින්ම දිට්ඨි විසුද්ධිය දුර්වල කරගනින්ම අපි රූපය මගේ කර ගන්නවා පින්වතුනි. ඒ වගේමයි රූපය ඇසුරෙන් සකස් වෙන පස්සය මමේ කියලා ගන්නවා. පස්සේ හේතුවෙන් සකස් වෙන විදී මමේ කියලා ගන්නවා. විදීම් හේතුවෙන් සකස් වෙන හඳුනා ගැනීම මමේ කියලා ගන්නවා. හඳුනා ගැනීම හේතුවෙන් සකස් වෙන සංස්කාරයෝ විඥානයෝ මමේ කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. ආත්මීය සංඥාව මේවට කාවද්දලා අපි නිරතුරුවම පින්වතුනි අනිත්‍ය වෙන රූපයන් නිසා අනිත්‍ය වෙන සංස්කාරයන් නිසා අපි තව තවත් අනිත්‍ය වෙන සංස්කාරයන්ව ජීවිතේට එකතු කර ගන්නවා. ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න විවේකීව මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා සුන්දර විදර්ශනා රාත්‍රියක් බවට මේ රාත්‍රිය පත් කර ගන්න උත්සාහ ගන්න මොහොතේ පින්වතුනි මොහොතක් ඔබේ ජීවිතය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවලා දකින්න. මොහොතක් මේ ගෙවි ගිය වස්සානය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවලා දකින්න. පින්වතුනි ඔබට මතකද මීට තුන් මාසයකට පෙර ආතුව ඔබ සුදු මල්ගොටුවක් හදලා ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේට උපසම්පදා භික්ෂූන් වහන්සේලාට
පසඟ පිහිටවල වැඳලා වස් ආරාධනා කරපු ඒ සුන්දර දවස ඔබ මතකද? එදා පටන් අද දක්වා 3 මාසයක් පුරාවට ඒ මහා සංඝ රත්නයට බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පින්වතුල්ලා අප උපස්ථාන ධර්මයන් සිව්පස්සේ නැප උපස්ථාන ධර්මයන් කළා පින්වතුල්ලාට මතකද? පින්වතුනි මේ සෑම පින්කමක්ම අපි සිද්ධ කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනමයි පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සාස්තු භාවය මුල් කරගෙනමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් මුල් කරගෙනමයි පින්වතුනි. මොහොතක් දැස් දෙක පියාගෙන පින්වතුල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේව කායානුපස්සනාව තුළින් දකින්න අපි දැන් මේ සූදානම් වෙන්නේ. මේ සුන්දර වස්සානය විදර්ශනාමය වස්සානය බවට පත් කරගන්න. විදර්ශනාමය වස්සානය බවට පත් කරගනිද්දී මේ වස්සානයට මුල්ලුනා වූ මේ වස්සානයට අපි සියලු දෙනාට මේ උතුම් ශාස්තුන් වහන්සේ බවට පත්වනා වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර රූපකාය සිහියට නගා ගන්න. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ තරුණ ජීවිතේ මධ්‍යම ජීවිතේ තිබුණා වූ ඒ සුන්දරත්වය නුවණින් දකින්න. දස පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් උපන් ඒ සුන්දර රූපකාය පින්වතුනි පිරිනිවන් මච්චකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. දැස් දෙක පියාගෙන නුවණින් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය බාහිර සතර මහා ධාතුවටම මුහුණ ඇති නුවණින් දකින්න පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර දැස් යුගල පින්වතුනි පූජනීය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර කම්පිති යුවල ඒ සලායතනයෝ පින්වතුනි පිරිනිවන් මච්චකේදී පූජනීය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න. ඒ පූජනීය ධාතුන් වහන්සේලා අනාගතේ යම් දවසක බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකායක් මහ පොළවේ බාහිර සතර මහා ධාතුවක් එකක් කොට දකින්න පින්වතුනි. දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව ජීවමාන බුදුරජාණන් වහන්සේලා කී දාහක් කී ලක්ෂයක් සංසාරයේ අපේ පටිච්ච සමුප්පන්න දැස් වලින් අපි දකින්නේ නැද්ද පින්වතුනි? ඒ සෑම බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපයක්ම බාහිර සතර මහා ධාතුවටම මුහුණා පින්වතුනි. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේලාගේ ඒ අතීත රූප කායනොත් බාහිර සතර මහා ධාතුවත් එකක් කොට දකින්න. බුදුරජාණන් වහන්සේගේ රූපය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට දකින්න. අපි බුදුරජාණන් වහන්සේගේ රූපය නිත්‍යයි කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ රූපය තුළ මමය මගේය මගේ ආත්මය තියෙනවායි කියලා දැක්කොත් බුදුරජාණන් වහන්සේගේ රූපය සැපයි සුබයි ආත්මයි කියලා දැක්කොත් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ කියන අර්ථයට බැඳිලා යනවා. ඒ නිසාම අපි අනාගත භව ගමනේ තව තවත් බුදුරජාණන් වහන්සේලා දකින්න ප්‍රාර්ථනා කරනවා. අනාගත භව ගමනේ බුදුරජාණන් වහන්සේලා දකින්න තෘෂ්ණාවෙන් අපි උපාදානයන් ඇති කරගන්නවා පින්වතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් අනිත්‍ය වූ සංස්කාරයක්. අතීතයේ වැඩ සිටියා වූ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා පින්වතුනි. ඒ පිරිනිවීම නිසාම උන්වහන්සේලාගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහුණා. ඒ නිසා දැස් දෙක පියාගෙන නුවණින් දකින්න මේ දෙවිගේ වස්තුන් මාසේ
ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අපි යම් සිතුවිල්ලක් ඇති කරගත්තද ඒ බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකාය අනිත්‍යයි කියලා කාය අනුපස්සනාවෙන් දකින්න ඒ පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩ නුවණින් දකින්න එහෙම දකින්න පින්වතුනි අපි සංසාරේ නැවත බුදුරජාණන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ අපි සංසාරේ නැවත බුදුරජාණන් වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැහැ අනේ බුදුරජාණන් වහන්සේ කියන සාරා සංක කල්ප ලක්ෂ ගානක සංස්කාරයක් අනිත්‍ය වූ සංස්කාරයක් නම් ඒ සංස්කාර නැවත මට එපාය කියලා එයා සංස්කාරයන් කෙරෙහි පිම්මතුනේ තෘෂ්ණාවෙන් බැහැර වෙනවා එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා එයා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය මමේ කියලා ගන්නෙ නෑ මගේ කියලා ගන්නෙ නෑ මගේ ආත්මය කියලා ගන්නෙ නෑ එයා දක්ෂයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පින්නතුනි අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සුන්දර රූපකාය තුලින් පින්නතුනි ධර්මරත්නය දකින්න ධර්මරත්නය දකින්න උතුම් ධම්මානුපස්සනාව දකින්න පින්නතුනි ඔබ දක්ෂණං මේ මොහොතේ ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකායන් අතීත රූපකායන් බුදුරජාණන් වහන්සේගේ රූපයන් පින්නතුනි කායානුපස්සනාව තුල විසිරවල දකින්න ඔබ සුන්දර වස්සානිය තුලින් බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා සුන්දර වස්සානේ තුලින් උතුම් ධර්ම රත්නය දැක්ක කෙනෙක් වෙනවා සුන්දර වස්සානේ තුලින් පින්වතුනි උතුම් විදර්ශනා ප්‍රඥාව උතුම් ඥාන දර්ශනයන් මතු කරගත් කෙනෙක් බවට පත් වෙනවා ඒ සුන්දර දක්ෂතාවය ඇති කර ගන්න මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී පින්වතුනි ඊළඟට ඔබ දකින්න ඔබ මේ වස්තු මාසය තුල මේ සියලු පින්කම් සිද්ධ කළේ මහා සංඝරත්නය අරමුණු කරගෙනයි පින්වතුනි මහා සංඝරත්නය අරමුණු කරගෙනයි පින්කම් සිද්ධ කළේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ මුල් කරගෙන පොඩි ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන මහා සංඝරත්නය අරමුණු කරගෙනයි පින්කම් සිද්ධ කළේ දැස් දෙක පියාගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී මහා සංඝරත්නය තුලින් කායානුපස්සනාව මතු කරගන්න අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ මොග්ගල්ලාන මහෝත්තමයාණන් වහන්සේගේ යසෝදරා උත්තමාවියගේ ඒ සුන්දර රූපකායන් සිහියට නගා ගන්න පින්නතුනි උන්වහන්සේලාගේ තාරුණ්‍යයේ තිබුණා වූ සුන්දර රූපකායන් කොයිසානම් මනස්කාන්ත රූපකායන්ද පින්නතුනි ඒ සෑම රූපයක්ම ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණා පින්නතුනි ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකයේදී පූජනීය අනුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා දැස් දෙක පියාගෙන නුවණින් දකින්න කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගේ පතන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පහළ වූ අතීත සියලු මාර්යන් වහන්සේලා පිරිනිවි ගියා පින්නතුනි ඒ රූපයන් බාහිර සතර මහා ධාතුවටම මුහුණා සංඝයා කියන අර්ථය සිහිපත් වෙද්දී ඔබ දක්ෂ වෙන්න මහ පොළවේ පසත් ඒ සංඝයා කියන අධ්‍යාත්මික රූපයක් එකම ස්වභාවයේ රූපයක් හැටියට දකින්න පින්නතුනි අතීත සම්මා සම්බුද්ධ ශාසනවල රහතන් වහන්සේලා මහා සංඝරත්නය කෝටි කීයක් නම් ඉදින් ඇද්ද පින්නතුනි ඒ සෑම රහතන් වහන්සේ නමකගේ ඒ සුන්දර රූපකායන් පින්වතුනි බාහිර සතර මහා ධාතුවටම මුහුණා පින්වතුනි
බාහිර සතර මහා ධාතුවට මුහුවෙන ඒ අධ්‍යාත්මික රූපයන් මමේ කියලා ගන්න එපා, මගේ කියලා ගන්න එපා, මගේ හාමුදුරුව, මගේ ස්වාමින් වහන්සේ, අපේ ස්වාමින් වහන්සේ කියලා ගන්න එපා. පින්වතුනි, අපේ දැක්ම අපේ සිදු වෙනවා, අපේ දැක්ම වැරදි දැක්මක් බවට පත් වෙනවා. දැක්ම නිවැරදි කරගන්න, දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න, දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න නම් පින්වතුනි අනිවාර්යෙන්ම ඔබ මේ රූපයන්ගේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න වෙනවා. අතීතයේ වැඩ සිටියා වූ මේ මහා සංඝරත්නය සිහියට නගාගෙන පින්වතුනි මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඒ සෑම සංඝරත්නයේ සාමාජිකයෙක්ම පිරිනිවන් මංචකයේදී බාහිර සතර මහා ධාතුවටම තමන්ගේ අධ්‍යාත්මික රූපයන් මුහු කළා. පින්වතුනි සංඝයා අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. ඒ අතීත අප්‍රමාණ පාරමී ශක්තියෙන් උපන් මහා සංඝරත්නයේ රූපකායත් බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා නම් පින්වතුනි අපේ රූපකායන් ගැන, අපේ රූපය ගැන කුමක් නම් කතා කරන්නද? දෑස් පියාගෙන සංඝයා කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා නුවණින් දකින්න. ඔබ සංඝයා මමේ කියලා ගත්තොත්, මගේ කියලා ගත්තොත්, මගේ ආත්මය කියලා ගත්තොත්, සංඝයා ස්ථිරයි, සැපයි, සුභයි කියලා ඔබ ගත්තොත්, ඔබ අනාගතයේදී සංඝරත්නය ප්‍රාර්ථනා කරනවා, අනාගතයේදී සංඝරත්නය දකින්න ප්‍රාර්ථනා කරනවා, සම්මා සම්බුද්ධ ශාසන ප්‍රාර්ථනා කරනවා. ඒ සම්මා සම්බුද්ධ ශාසනවල මම ඉපදේවා, ඒ සම්මා සම්බුද්ධ ශාසනවල මහා සංඝරත්නයට උපස්ථාන කරන්න ලැබේවා කියලා පින්වතුනි අපි අනිත්‍ය වූ සංඝරත්නය නිත්‍ය වශයෙන් දකිනවා. අපි තෘෂ්ණාවෙන් මහා සංඝරත්නය උපාදානය කරගන්නවා. ඒ උපාදානයේ යම් තැනකද එතන භවයේ තියෙනවා. පින්වතුනි භවයේ යම් තැනකද එතන උපත තියෙනවා. උපත යම් තැනකද එතන ජාති, ජරා, ව්‍යාධි, මරණ තියෙනවා. පින්වතුනි ඒ නිසා මහා සංඝරත්නය කියන්නේ පින්වතුනි දුක නිරෝධය කිරීමේ අර්ථයයි. මහා සංඝරත්නය කියන්නේ දුක නිරෝධය කිරීමේ මාර්ගය අපිට කියලා දෙන අර්ථයයි. ඒ නිසා මේ සුන්දර වස්සානේදී ඒ මහා සංඝරත්නයට සැබෑ අර්ථය දෙන්න පින්වතුනි. ඒ මහා සංඝරත්නය කියන අර්ථය තුලින් පින්වතුනි කායાનුපස්සනාවට ජීවිතය දෙන්න පින්වතුනි මේ සුන්දර වස්සානේදී මහා සංඝරත්නය කියන අර්ථය තුලින් ඔබ ධර්මයේ දකින්න, ඔබ ධම්මානුපස්සනාව මතු කරගන්න. එහෙම කළොත් සංඝයා කියන අර්ථය කෙරෙහි ඔබට තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. ඔබට සංඝයා කියලා සිහිපත් වෙද්දී ඔබ අනිත්‍යයි කියලා දකිනවා. ඔබ සංඝයා කියලා සිහිපත් වෙද්දී පින්වතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. මේ විදිහට පින්වතුනි තෘෂ්ණා නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා පින්වතුනි දැක්ම පිරිසිදු කරගන්නවා. ආත්මීය දෘෂ්ටියට සංඝරත්නය යට කරන්නේ, සංඝරත්නය මමත්වයේ දැඩිභාවයෙන් ගන්නෙ නෑ පින්වතුනි. සංඝරත්නය තුලින් දැක්ම පිරිසිදු කර ගන්නවා කායානුපස්සනාවෙන්. අවසර පතනවා කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් මේ උත්තම සාකච්ඡාව සමග සම්බන්ධ වන්න. විදර්ශනා වාත්‍රය, විදර්ශනා වාත්‍රය. අපි ඇවිදිනකොට, අපේ ඉරියව් පවත්වනකොට, අපේ සිහිය, අපේ සතිය ඒ ඉරියව් සමග පවත්වනකොට කායානුපස්සනාව වැඩෙනවා. සිතේ සිතුවිලි දිහා බලනකොට චිත්තානුපස්සනාවත් වැඩෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වදාළ නිර්වාණය දකින උත්තම මාර්ගය ඒ සතර සතිපට්ඨානය. අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් ඔබ සියලුම දෙනාට මේ කාරණය හොඳින් පැහැදිලි කර දේවි. ස්වාමීන් වහන්ස, සුන්දර වස්සානයේදී ඔබ දැන් බුදුරජාණන් වහන්සේ තුළින් ධර්මය දැක්කා, මහා සංඝරත්නය තුළින් ධර්මය දැක්ක පින්නතුනි. ඒ වගේම මොහොතක් මුණින් දකින්න මේ මොහොතේ ඔබට මේ සද්ධර්මය දේශනා කරන භික්ෂුව සිහියට නගා ගන්න. මේ භික්ෂුවගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස
සිහියට නගා ගන්න. පින්වතුනි මේ සලායතනියෝ දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ මේ අධ්‍යාත්මික සලායතනියෝ කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙනවා නුවණින් දකින්න. පින්වතුනි භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න. භික්ෂුවගේ කනත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න. භික්ෂුවගේ නාසයත් දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කොට දකින්න. පින්වතුනි ඔය පියාගත් දැසින් මෙහෙම දකින්න. ඔබේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සිහියට නගා ගන්න. ඔබේ පන්සලේ අනෙකුත් වස් ආරාධනාවන් ලැබූ අද දවසේ වස් පවාරණය සිද්ධ කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සංඝයා සිහියට නගා ගන්න. සිහියට නගාගෙන උන්වහන්සේලාගේ රූපයන් කායානුපස්සනාව තුල විසිරවල දකින්න. මේ පසුගිය මාස තුන පුරාවට වැරදි දැක්මක් තුලයි ඔබ හිටියේ, වැරදි දෘෂ්ටියක් තුලයි ඔබ හිටියේ. පින්වතුනි දිට්ඨි විසුද්ධිය දුර්වල කරගෙනයි ඔබ නායක ස්වාමීන් වහන්සේ දෙස බැලුවේ. ස්වාමීන් වහන්සේ මමේ කියලා දැක්ක, මගේ කියලා දැක්ක, මගේ ආත්මේ කියලා දැක්කා. ස්වාමීන් වහන්සේ නිත්‍යයි, ස්ථිරයි, සැපයි, සුභයි කියලා ඔබ දැක්ක. පින්වතුනි දැක්ම මේ සුන්දර රාත්‍රියේදී නිවැරදි කරගන්න. ඔබේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සිහියට නගා ගන්න. මේ සලායතනයෝ ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා කවදා හරි දවසක මහ පොළවේ පසට බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා නුවණින් දකින්න. ඔබේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේත් මහා සංඝරත්නයේ අධ්‍යාත්මික රූපයන් පින්වතුනි බාහිර සතර මහා ධාතුවක් කරලා දකින්න. එහෙම දකිද්දී ඔබ ඔබේ පන්සලේ ස්වාමීන් වහන්සේ තුලින් ධර්මයේ දකින්නවා. ධර්මයේ දකින්නවා මෙච්චර දවසක් දැක්කේ ස්වාමීන් වහන්සේව. ස්වාමීන් වහන්සේ කියලා දකිද්දිම දැක්ම අපිරිසිදු වෙලා පටිච්ච සමුප්පාදයේ අපෙන් පලා ගිහිල්ලා ඔබ දැන් දැක්ම නිවැරදි කරගත්තා. ස්වාමීන් වහන්සේව පින්වතුනි පටිච්ච සමුප්පාදයේ තුල මොහොතක් විසිරවන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලායතනං. පින්වතුනි ඇත්ත ඇති සැටියෙන් දකින්න. මේ සුන්දර වස්සානයේදී ඇත්ත බොරුවක් කොට දකින්නේ පා. පින්වතුනි සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා සුන්දර වස්සානයන් කෝටි ගාණක් අපි ගෙවා ගමන් නැති ඒ සෑම වස්ථානයකදීම අපි ඇත්ත බොරුවක් කොට දැක්කේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ තුලින් අපි ඇත්ත දැක්කේ නැහැ. මහා සංඝරත්නය තුලින් අපි ඇත්ත දැක්කේ නැහැ. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ තුලින් අපි ඇත්ත දැක්කේ නැහැ. පින්නතුනි ඇත්ත වෙනුවට අපි බොරුව දැක්කේ. අපි ඒ නිසාම අපේ දික්ටි විසුද්ධිය තව තව දුර්වල වුණා. පින්නතුනි ඒ නිසා මේ සුන්දර රාත්‍රියේදී වස් පවාරණයන් සිදු කරගන්න මේ සුන්දර රාත්‍රියේදී පින්වතුනි ඇත්ත ඇති සැටියෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ තුලින් ධර්මය දැක්ක වගේම මහා සංඝරත්නය තුලින් ධර්මය දැක්ක වගේම පින්වතුනි ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේ තුලින් මේ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේ තුලින් පින්වතුනි ඇත්ත ඇති සැටියෙන් දකින්න. කායානුපස්සනාවට අපේ ජීවිත තුලින් ඔබේ ජීවිතයට පණ දෙන්න. පින්නතුනි සුන්දර විදර්ශනා රාත්‍රියක ඒ නික්ලේශී ප්‍රීතියයි පස්සද්ධියයි ඔබ මේ මොහොතේ ජීවිතයට අත්විඳින්න. පින්නතුනි දැන් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේව උතුම් සංඝ රත්නය මේ පන්සලේ වැඩ සිටින ස්වාමින් වහන්සේව පින්නතුනි කායානුපස්සනාවෙන් දැක්කා. දැන් මේ සුන්දර වස්සානය ආරාධනා කරපු දවසේ පටන් මේ මොහොත දක්වා මේ සියලු කටයුතු කළේ ඔබේ රූපය ඇසුරෙන්මයි. පින්නතුනි
ඔබේ අම්මා තාත්තාගේ ඔබේ බිරිඳ ස්වාම පුරුෂයාගේ ඔබේ යාළුවා හිතවතා හිතවතියගේ දුවගේ පුතාගේ මොනුපුරා මිනිබිරියගේ අසල් වැසියාගේ රූපයන් ඇසුරෙන්මයි පින්වතුනි ඒ සෑම රූපයක්ම කායානුපස්සනාවෙන් දකින්න මොහොතක් දැස් පියාගෙන ඔබේ ඔය ඇස කන නාසය දිව ශරීරය මනස පින්වතුනි ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි දකින්න ඔබේ ඔය රූපය මොහොතක් දෙතිස් කුණුපයක් කළා දකින්න පින්වතුනි කෙස් ලොම් නිය සම්දත් මස්සට නහර මේක දෙතිස් කුණුපයක් කළා දකින්න ඔබේ මේ අධ්‍යාත්මික රූපය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවක් කළා දකින්න ඔබේ මේ අධ්‍යාත්මික රූපය ආයතන හයක් ආර්ථික සංඥාවක් මරණාංශතියක් අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න ඔබේ මේ රූපය කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න දකිමින් ඔබේ රූපය තුල මමය මගේය මගේ ආත්මය සැපයි සුභයි නිත්‍යයි ස්ථිරයි කියන වැරදි දැක්මෙන් මිදෙන්න පින්වතුනි බොරුවෙන් බැහැර වෙලා ඇත්තට එන්න ඔබේ ජීවිතය තුලින් දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න දැක්ම පිරිසිදු කරගන්න ඔබේ ජීවිතය තුලින් මේ සුන්දර රාත්‍රියේදී පින්වතුනි ධම්මානුපස්සනාව මතු කරගන්න පින්වතුනි දැන් ඔබ දක්ෂ වුණා මේ වස් පවාරණ සිද්ධ වෙන මේ සුන්දර වප්පුර 15ක පොය දවසේ මේ රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ රාත්‍රිය සුන්දර විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න ඔබේ සුන්දර වස්සාන පින්කම පින්වතුනි කායානුපස්සනාව තුල විසිරවල දකින්න පටිච්ච සමුප්පාද ධර්මයන් තුල විසිරවල දකින්න දකිමින් බුදුරජාණන් වහන්සේ කියන අර්ථය මහා සංඝරත්නය කියන අර්ථය ගමේ පන්සලේ නායක සාමින් වහන්සේ කියන අර්ථය මේ ධර්මය දේශනා කරන භික්ෂුව කියන අර්ථය ඒ වගේම ගිහි පින්වතා කියන අර්ථය පින්වතුනි අනිත්‍ය වූ ධර්මතාවයන් හැටියට දකින්න අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාරයන් හැටියට දකින්න සංස්කාර නිසා සකස් වුණා වූ විඥානයන් හැටියට දකින්න අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ පින්වතුනි ආත්ම දෘෂ්ටිය සියුම් කරගන්න ආත්මීය දැක්ම සියුම් කරගන්න රූපයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය සියුම් කරගන්න පින්වතුනි අපි රූපයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇති කරගත්තොත් අපි අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරනවා අපි අනාගත පංච උපාදානස්කන්ධය සතුටින් පිළිගන්නවා අපි අනාගත රූපයන් ප්‍රාර්ථනා කරනවා අනාගත නැවත විඳීම් හඳුනා ගැනීම සංස්කාරයෝ විඥානයන් ප්‍රාර්ථනා කරනවා මම අනාගත භව ගමනේ තව තවත් කඨින පින්කම් සිදු කරනවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ සංඝ රත්නය කියන අර්ථයන් අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දකින්නේ නැහැ. ඒ නිසා මේ සුන්දර රාත්‍රියේදී ඔබේ දැක්ම පිරිසිදු කරගන්න පින්වතුනි සුන්දර කායානුපස්සනාව ඊළඟට මේ චිත්තානුපස්සනාවට එන්න. ඔබට මතකද මීට 3 මාසයකට පෙර ආතුව ඔබ වස් ආරාධනාවන් සිද්ධ කරපු දවස ඔබට මතකද මේ වස්සානයේ උදෙසා ඔබ ඔබේ පන්සලට පළවෙනි දාන වේල පළවෙනි කැඳ වේල පළවෙනි ගිලම්පස වේල පූජා කරපු දවස ඔබට මතකද මේ වස්සානය වෙනුවෙන් ඔබේ පන්සලේ පළවෙනි බෝධි පූජා පින්කමට සම්බන්ධ වෙච්ච දවස පින්තුනි එදා පටන් 3 මාසයක් ගෙවෙන අද දක්වා සිතුවිලි කීදාහක් ඔබ තුල ඇති වුණාද පින්තුනි මේ සුන්දර වස්සානය නිසා සිතුවිලි කීදාහක් ඔබ තුල ඇති වුණාද පින්කම් කරද්දී දන්පැන් පූජා කරද්දී සිල් සමාදන් වෙද්දී බෝධි පූජා පවත්වද්දී සිව්පසේ නැපුපස්ථාන කරද්දී කොයි ස්ථානම් සිතුවිලි ඇති වුණාද පින්තුනි
ද්වේෂයට අදාළ සිතුවිලි ඇති වෙන්න තිබ්බා, මෛත්‍රියට අදාළ සිතුවිලි ඇති වෙන්න පුළුවන්, සද්ධාවට අදාළව අසද්ධාවට අදාළව සිතුවිලි සකස් වෙන්න පුළුවන්. පින්තුනි, මේ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න. මොකද මේ වස්සානය ගොඩාක් අභියෝග මැද්දෙන් ආවා වූ වස්සානයක්. පින්තුනි, ජනතාවට ආර්ථික ප්‍රශ්න ගොඩාක් වැඩි. පිළිකරක් ගන්න ගියාම, ආහාරයක් ගන්න ගියාම, ගිලන්පසක් ගන්න ගියාම, පළතුරක් කැවිලි වර්ගයක් ගන්න ගියාම, ඒ වැය මිල දැනගනිද්දිම පින්තුනි අපි තුල ඇති වෙන්නේ කෙලෙස්මයි. පින්තුනි, නමුත් ඒ ඇති වුණා වූ කෙලෙස් වලට ඔබ දැන් බය වෙන්නේ පා. පින්තුනි, ඔබ තුල සකස් වුණා වූ ඒ සෑම විත්‍යාත්ම සිතුවිල්ලක්ම පින්තුනි දැස් පියාගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී අනිත්‍යයි කියලා දකින්න. මම මේ වර්ෂයේ මගේ පන්සලේ වස් ආරාධනා කරනවා කියන ඔබ තුල සකස් වුණ සිතුවිල්ල දැන් ඔබට අයිති නෑ පින්තුනි. අද දවසේ මං වස් ආරාධනා කරනවා කියලා සකස් වුණ සිතුවිල්ල දැන් ඔබට අයිති නැහැ. අද දවසේ මගේ දාණය, මගේ ගිලම්පස, මගේ බෝධි පූජාව කියලා ඔබ තුල සකස් වුණා වූ සිතුවිල්ල ඔබට අයිති නෑ පින්තුනි. ඒ සෑම සිතුවිල්ලක්ම රූපය ඇසුරෙන් සකස් වූ පස්සයක් පමණක්මයි පින්තුනි. දැස් පියාගෙන මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී මේ තුන් මාසයක් පුරාවට සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම ධර්මයට අධර්මයට, මෛත්‍රියට කේන්තියට, සීලයට දුස්සීලභාවයන්ට, මේ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වුණා වූ අනිත්‍ය වූ ධර්මතාවයක් දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා. පින්වතුනි, මේ තුන් මාසයේ හිස් කරන්න ඔබ මේ තුන් මාසයේ රූපයන්ගෙන් පුරව ගන්න එපා, සිතුවිලි වලින් පුරව ගන්න එපා. පින්වතුනි, ඔබ දැන් බුදුරජාණන් වහන්සේ කියන අර්ථයෙන් මේ තුන් මාසයේ හිස් කළා, සංඝ රත්නය කියන අර්ථයෙන් ගමේ පන්සලේ නායක සාමින් වහන්සේ කියන අර්ථයෙන්, මේ බණ කියන සාමින් වහන්සේ කියන අර්ථයෙන්, ඔබේ රූපය කියන අර්ථයෙන් ඔබ මේ වස්තු මාසයේ හිස් කළා. පින්වතුනි, ඒ සියලු රූපය පටිච්ච සමුප්පාදයේ තුල විස්තර වූවා ඔබ දැක්ම පිරිසුදු කළා, දිට්ඨි විසුද්ධිය ඇති කරගත්ත මොහොතක් ආත්මීය සංඥාවන්ගෙන් බැහැර වෙලා. පින්වතුනි, දැන් සිතුවිලි නිරුද්ධ කළා දාන්න. තුන් මාසයක් පුරා සකස් වුණ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දමන්න. පින්වතුනි, ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ තුල සකස් වෙන ඒ සුන්දර ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව ඔබ තුලින් දකින්න. සුන්දර සප්තබොජ්ජංගය වැඩෙනවා පින්වතුනි. ඊළඟට ඔබ වේදනානුපස්සනාවට හිත යොමු කරන්න. පින්වතුනි, ඔබ වස් ආරාධනාවන් සිද්ධ කරපු මොහොතේ පටන් මේ සුන්දර රාත්‍රිය ගත කරන මොහොත දක්වා පින්වතුනි මේ වස් පින්කම් වෙනුවෙන් කොච්චර සැප වේදනා ඔබ ඇති වුණාද? එදා වස් ආරාධනා කරන වෙලාවේ සුදු මල් ගොටුවක් පූජා කරලා පසඟ පිහිටවල නායක සාමින් වහන්සේට ආරාධනා කරද්දී ඇති වුණා වූ සැප වේදනාව දැන් ඔබට තියෙනවද පින්නතුනි? ඒ සැප වේදනාව අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විදීමක් පමණක්මයි පින්නතුනි. එදා පටන් මේ මොහොත දක්වා පින්නතුනි දානමය පින්කමේදී, සීලමය පින්කමේදී, බෝධි පූජාමය පින්කමේදී කොයිසා සැප වේදනාවන් ඔබ තුල ඇති වුණාද? ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා පින්නතුනි. ඒ වගේම කොයිසා දුක් වේදනා ඇති වුණාද? ඔබ අකමැති දෙයක් පන්සල තුල සිදු වෙද්දී, ඔබ අකමැති දෙයක් වෙනත් දායක පින්වතෙක් සිදු කරද්දී, ඒ වගේම ආර්ථික ප්‍රශ්න මතුවෙද්දී, ඒ වගේම යම් අසමගිකම් මතුවෙද්දී කොයිසානම් දුක් වේදනා ඇති වුණාද පින්නතුනි? ඒකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නැහැ. ඒ සෑම දුක් වේදනාවක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විදීමක්මයි පින්නතුනි. රූපය අනිත්‍ය නම් පස්සය අනිත්‍යයි, පස්සය අනිත්‍ය නම් ඒ නිසාම සකස් වෙන සැප දුක් වේදනා අනිත්‍යයි පින්නතුනි. ඒකම සැප දුක් විදීමකටවත් ඔබ බැඳෙන්න එපා පින්නතුනි. මේ සුන්දර රාත්‍රියේදී මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විදීමක. ඒ වගේම ඔබ පසුගිය වස්තු මාසෙදී
මෛත්‍රී භාවනාවක් වැඩුවනම් බුදු ගුණ භාවනාවක් වැඩුවනම් ආනාපාන සති භාවනාවක් වැඩුවනම් විදර්ශනා භාවනාවක් වැඩුවනම් ඔබ පසු උනේ උපේක්ෂා විදීමක ඒ සෑම විදීමක්ම වෙනස් වෙලා ගිය අපින් අතුනේ ඒකම විදීමක්වත් දැන් අපිට අයිති නැහැ ඒ සෑම විදීමක්ම අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වුණ අනිත්‍ය වූ විදීමක් බවට පත් වුණා පින්තුනේ මේ සුන්දර රාත්‍රියේදී සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය බවට මේ රාත්‍රිය පත් කරගන්න මොහොතේ පින්තුනේ ගෙවි ගිය වස්තු මාසය සිහියට නගාගෙන සැප දුක් උපේක්ෂා විදීම අනිත්‍යයි කියලා දකිමින් පින්තුනේ සියලු වේදනාවන් ගේ නිරෝධය මොහොතක් ජීවිතයට අත් කරන්න ඒ වේදනාවේ ආස්වාදයේ ඇලීම් ගැටීම් වලට ජීවිතේ ඉඩ දෙන්න එපා පින්තුනේ වේදනාව නිරුද්ධ කරලා තුන් මාසයේ දකින්න සිතුවිලි නිරුද්ධ කරලා තුන් මාසයේ දකින්න රූපයන් නිරුද්ධ කරලා ගෙවි ගිය වස්තු මාසයේ දකින්න පින්තුනේ ඔබ මේ දකින්නේ වස්සානිය තුලින් සුන්දර ධම්මානුපස්සනාවයි පින්තුනේ ඊළඟට ඔබ ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න පින්තුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් මේ උතුම් සංඝ රත්නය මේ උතුම් ධර්ම රත්නය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් මේවා අනාගතයේ දවසක අතුරුදහන් වෙලා යනවා පින්තුනේ ඒ වගේමයි මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි මේ වස්තු මාසය පුරාවට මතු කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සීලයට සමාධියට අදාළ ධර්මතාවයන් පින්තුනේ අනිත්‍ය වූ ධර්මතාවයන් මේ මොහොතේ ඔබ පසු වෙන ඔය සම්මා සමාධිමත් හිත අනිත්‍ය වූ ධර්මතාවයක්මයි පින්තුනේ ඔය සම්මා සමාධිමත් හිතෙන් ඔබ මේ මොහොතේ මතු කොටගත් පින්තුනේ කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන් පින්තුනේ ඒ වගේමයි මේ සියලු ධර්මතාවය අපි තුල වැඩුනේ අපි තුලම සකස් වෙන කාය සංස්කාරය වචී සංස්කාරය මනෝ සංස්කාරයන් තුලින්මයි පින්තුනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වී යන සංස්කාර ධර්මයන්මයි ඒ වගේමයි පින්තුනේ මේ සියලු ධර්මතාවයන් තුලින් කවදා හරි දවසක අපි ජීවිතේට ලබන්නා වූ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි උතුම් අරිහත් ඵලයන් කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි පින්තුනේ දැස් පියාගෙන මේ වස්සානයේ ගෙවෙන මේ සුන්දර රාත්‍රියේදී පින්තුනි නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් මේ ධර්ම රත්නය සංඝ රත්නය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් මේ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි ඇති කරගත්ත කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නම් පින්තුනේ මේ සියලු ධර්මතාවයෝ අපි තුල සකස් වුණ මේ කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයෝ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් නම් අපි මේ වාතුලින් කවදා හරි ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ද අනිත්‍ය වූ ධර්මතාවයන් නම් පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ පටන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා සියලු ධර්මතාවයෝ අනිත්‍ය වූ ධර්මතාවයන් නම් අපිට අල්ලන්න තැනක් එල්ලෙන්න තැනක් මගේ කරගන්න තැනක් කොතනකවත් ඉතුරු වෙන්නේ නැහැ පින්තුනේ මේ සියලු ධර්මතාවයෝ අනිත්‍යයි මේ සුන්දර වස්සානෙදි පින්තුනේ
අද වස්සානය අවසන් කරන මේ සුන්දරව පුරපසළොස්වක පොයේ දවසේ සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය බවට රාත්‍රිය පත් කරගත්ත මේ සුන්දර මොහොතේ දැස් පියාගෙන නුවණින් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පතන් අප කවදා හරි දවසක අවබෝධය ලබන උතුම් රහත් ඵලය දක්වා අනිත්‍ය වූ ධර්මතාවයන් නම් පින්තුනේ අපිට මමේ කියලා මගේ කියලා මගේ ආත්මේ කියලා සැපයි සුභයි ස්ථිරයි නිත්‍යයි කියලා අල්ලන්න එල්ලෙන්න කොතනකවත් තැනක් ඉතුරු වෙන්නේ නැහැ පින්තුනේ ඔබ මොහොතක් මේ උතුම් පංච උපාදාන ස්කන්ධ ලෝකේ Nirodha කෙරෙහි ඡන්දය ඇති කරගන්න පින්තුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ ඒ සුන්දර විදර්ශනා රාත්‍රිය සවන්ේ කරපු ලක්ෂ සංඛ්‍යාත අප්‍රමාණ වූ සියලුම පින්තුල්ලාට මේ උතුම් ධර්ම දාණයේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝාෂය මේ ජීවිතයේදී මෞතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා ඒ වගේම අපිට ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් ශාලිකාරණ සිංහ මහත්මියට පින්වත් සාරද මහත්මයාට ඒ වගේම සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා ඒ වගේම මේ රැස් කර ගන්නා වූ සියලුම විදර්ශනාමය කුසල් ධර්මය අති ගෞරවනීය ඒ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටද මේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා මේ ලැබුවා වූ සුන්දර චීවර මාසය පින්තුල්ලා සියලු දෙනාටම උතුම් විදර්ශනාමය ප්‍රඥාව වැඩෙන උතුම් ධම්මානුපස්සනාවම පෝෂණය වෙන සුන්දර මාසයක් වේවා තෙරුවන් සරණයි සෑම තැනකම තියෙන සංකල්ප පුරාතීතේ අපට කලින් ජීවත් වුණු පුද්ගලයන් හදපු සංකල්ප ඒ පුද්ගලියෝ කියලා කියන්නේත් ඒ සංකල්ප හරහා අපි ගොඩනගාගත්ත තවත් සංකල්ප මම කියලා කියන්නේ අවසානයේ එහෙම සංකල්පයක්ම තමයි. ඒ මම කියන තැනත් දුරු කරන තැන බිඳින තැන ඔබට සැනසීම දැනේවි. ඔබ ආර්ය මාර්ගයට පිවිසෙවි. ඉතින් ඒ ආර්ය මාර්ගයට පිවිසීමම තමයි එකම අරමුණ විය යුත්තේ. ඉන් මෙහා සැපයක් සතුටක් සෑහීමක් කිසිදු දෙයක් නැති බව ඔබට මතක් කරන්නට මේ විදර්ශනා රාත්‍රියේ මේ මොහොත අවස්ථාවක් කරගන්නවා. අපි වෙනුවෙන් හිතේ පැහැදීම වෙනුවෙන් යථාර්ථ අවබෝධය වෙනුවෙන් ධම් දේශනා කළ මහරහතුන් වැඩිමගෝස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකීය අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට අප රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ශක්තිය උන්වහන්සේගේ නිරෝගී සුවය පිණිසම හේතු වේවා සියලුම සම්මිය දෘෂ්ටික දිවයන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් උන්වහන්සේ කරන්නා වූ මේ ධර්ම දානමය පූජාව ඉතාමත්ම ශක්තිමත්ව කරගන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියා වප්පුන් පොහෝ දිනේදී අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. එමනම් සිරස FM විදර්ශනා රාත්‍රියට පැමිණි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් විදර්ශනා රාත්‍රියේදී ඔබේ සැනසීම පිණිස ධර්මීය දේශනා කළේ මහරහතුන් වැඩිමගෝස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේයි. තෙරුවන් සරණයි. මුණ ගැහෙමු එළඹෙන පුරපසළොස්වක පුන් පොහෝ දිනේදීත්. විදර්ශනා රාත්‍රිය.